අයිබෝවන්, අද අපි කතා කරන්න යන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ හම්බ වෙන කුරුළු විශේෂයන් ගැන. ඒත් එක්කම කුරුළු විශේෂ ගැන කිව්වහම කුරුළු ලොවේ ඉන්න රජු, ඒ කියන්නේ ගිරවුන්ගේ විශාලම සත්වයෙක් විදිහට සලකන මැකෝ ගිරවුන් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ මැකෝ ගිරවුන් ඉන්නේ ලෝකයේ මොන ප්‍රදේශයේද කියලා අපි බලමු. මේගොල්ලන් සවුත් ඇමරිකා, එහෙම නැත්නම් මෙක්සිකෝව, ඊළඟට ආජන්ටිනාව වගේ ප්‍රදේශවල තමයි මේ ගිරවුන් ස්වභාවික පරිසරයේදී අපිට හමු වෙන්නේ. ඒත් එකම තමයි සත්වෝද්‍යානය ගත්තාම සත්වෝද්‍යානයේ හොඳ මැකෝ ගිරවුන් එකතුවක් අපි ළඟ ඉන්නවා විවිධ අරණවල් තුළ. ඒත් එකම අපේ තියෙනවා කුරුල්ලන්ට නිදහසේ සැරිසරීමට සකස් කරන ලද කුරුළු අරණක්. ඒ කුරුළු අරණෙදිත් ඔයගලන්ට මේ මැකෝ ගිරවුන් දැක බලා ගන්න පුළුවන්. මේ මැකෝ ගිරවුන් වර්ග කීපයක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් විශේෂ 20ක් පමණ ලෝකේ වාසය කරනවා. අපේ සත්වෝද්‍යානයේදී නිල්කහ මැකෝ, ඒත් එක්කම ස්කාලට් මැකෝ, හයිසින් මැකෝ, මිලිටරි මැකෝ ආදී වශයෙන් මේගොල්ලන්ව හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේගොල්ලන් කොහොමද බිත්තර දාන්නේ, මේගොල්ලන්ගේ පැටවුන් බෝවීම වගේ තොරතුරු. මේගොල්ලන් වසරක් හෝ එහෙම නැත්නම් වසර දෙකකට වරක් තමයි බිත්තර දමන්නේ. ඒත් එක්කම පැටව් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ප්‍රමාණයක් එක් වරකට මේ බිත්තර වලින් ඇති වෙනවා. මේ බිත්තර දින 28ක් පමණ රැකීමෙන් පසුව තමයි පැටවුන් බිහි වෙන්නේ. ඒ බිහිවන පැටියා පිහාටු වලින් තොර, කිව්වොත් අපි නේකඩ් කියලා කියනවා එයාගේ ශරීරය පිහාටු වලින් තොරයි. ඊට පස්සේ මේ පිහාටු ක්‍රමයෙන් වර්ධනය වෙනවා. දින 10ක් වගේ කාලයක් ගත වෙනකොට තමයි මේගොල්ලන්ගේ ස්වභාවික පවතින කුරුල්ලෙක්ගේ ලක්ෂණ දකින්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මාස 3ක් වගේ යනවා මේගොල්ලන්ව සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්න. මාස 3න් පසුව මේගොල්ලන්ට ප්‍රජනනය කිරීමේ හැකියාව ලැබෙනවා. අවුරුදු 3ක් අවුරුදු 4ක් වගේ කාලයක් ගත වුණාට පසුව. අපි බලමු මේගොල්ලන්ගේ රංචුවක කොච්චර කුරුල්ලන් ප්‍රමාණයක් ඉන්නවද කියලා. සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේදී රංචුවක කුරුල්ලන් 30ක් පමණ සම වෙන අවස්ථා තියෙනවා. ඒත් එක්කම තමයි මේගොල්ලන්ගේ ශරීරයේ බර ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කිලෝ එකක් දෙකක් වගේ ප්‍රමාණයක් බරකින් යුක්ත වෙනවා. මේගොල්ලන් ඇත්තටම කෑම විදිහට ස්වභාවික පරිසරයේදී ඇට වර්ග, පළතුරු වර්ග තමයි ආහාරයට ගන්න කැමති. සත්වෝද්‍යානයේ නම් මේගොල්ලන්ට විශේෂ සැලකිල්ලක් දක්වන ආහාරවල, මොකද මේගොල්ලන්ගේ ආහාර රටාව අපි වනාන්තරයේ ඉන්නවා වගේ නෙවෙයි, කෘතිම පරිසරයක් තමයි සත්වෝද්‍යානයේ මේගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් ස්වභාවික පැත්තට අවශ්‍ය සෑම පෝෂක කොටසක් අඩංගු වෙන විදිහට මේ ආහාරය සකස් කරන්න ඕනේ. ඒත් එක්කම මේ පළතුරු අතර අඹ, ෆැෂන් ෆෘට්, කෙසෙල් ගෙඩි, ඇපල් ඒ වගේ දේවල් බොහොමයක් අඩංගු වෙනවා. ඒත් එක්කම ඇට වර්ග, කඩල, සූර්යකාන්ත ඇට, බණ්ඩක්කා, මිරිස්, ඒත් එක්කම සිපි කටුකුඩු, බඩඉරිඟු ඇට ආදියත් මේ ආහාරයේ අඩංගු වෙනවා. ඒත් එක්කම තමයි නිරන්තරයෙන්ම මේගොල්ලන්ගේ හොටෙහි වර්ධනයක් සිද්ධ වෙනවා. අපි මේගොල්ලන්ගේ මේ හොටේ වර්ධනයට ඉඩ දීලා තිබ්බොත් එහෙම සමහර විට මේගොල්ලන්ට ආහාර ගැනීමට පවා අසීරු වෙන විදිහට මේ හොට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ හොට වර්ධනය වීම වළක්වා ගැනීමට ඒගොල්ලන්ට උපකාර කිරීම. ඒ සඳහා අපිට මේගොල්ලන්ට දැලි පොතු, ඒත් එක්කම ලී කොට වර්ග දෙන්න පුළුවන් මේගොල්ලන්ට නිතරම කැපීමට. මොකද මේගොල්ලන්ගේ හොට බොහොම තියුණු පිහියක් වැනි හොටක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආහාර ගැනීමට අවශ්‍ය වෙන පරිදි මේ හොට අපි සකස් කළා අවශ්‍ය පහසුකම් ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. දැන් මේ මැකෝ ගිරවුන් වැඩි වශයෙන් හම්බ වෙන්නේ ඇමසන් වනාන්තරේ. ඇමසන් වනාන්තරේ ඇමසන් ගඟ ආශ්‍රිතව තමයි මේගොල්ලන් වැඩිපුර දකින්න ලැබෙන්නේ. එතකොට මේ ඇමසන් ගඟේ ගං ඉවුරුවල මැටි බහුල වශයෙන් තියෙනවා. මේ ගිරවුන්ගේ චර්යාවක් තියෙනවා මේ ගං ඉවුරුවල තියෙන මැටි ආහාරයට ගන්න. නිතරම ආහාරයට ගැනීම විශාල රංචු වශයෙන් ගිහිල්ලා මේගොල්ලන්ගේ සිරිතක් වෙලා තියෙනවා.
ඉතිං විද්‍යාඥයන්ට සහ මේ ගැන උනන්දුවක් දක්වන අයට සැකයක් පහළ වෙලා තියෙනවා. ඇයි මෙහෙම මේගොල්ලන් මැටි ආහාරයට ගන්න කියලා. ඒ සඳහා විශේෂයෙන් ඒගොල්ලන් පරීක්ෂණ පවත්වමින් තියෙනවා. ඒගොල්ලන් කියනවා සමහර විට මේක ඒගොල්ලන්ගේ පෝෂණ අවශ්‍යතාවයක් හින්දා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණය පහසු කර ගැනීමට අවශ්‍ය උපස්සරය ලබා ගැනීමට වෙන්නත් පුළුවන් කියලා. ඔව්, ඉතින් සමහර අය කැමති ඇතිනේ මේ මැකෝගිරව් අපිට බැරිද ගෙවල් වල ඇති කරන්න, ඔය වගේ තොරතුරු ගැන දැනගන්න. ඔව්, ඔබට අවශ්‍ය නම් පුළුවන් ඇති කරන්න. ඒත් අද වෙළඳපොළේ මිල එහෙම බැලුවාම මේ මැකෝගිරවුන් තරමක් උඩ මට්ටමක තමයි ඉන්නේ කුරුළු ලොවේ. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් අඩුම මට්ටමින් ගත්තොත් අපි ලක්ෂ එකහමාරක දෙකක විතර ඉඳලා තමයි මේගොල්ලන්ගේ මිල නියම වෙන්නේ. ඒත් එකම මේ කුරුල්ලෙක් ඇති කරනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර ඒ දේවල් හොඳින් ලබා දෙන්න ඕනේ, ඉඩ පහසුකම්. එතකොට ඒ දේවල් ලබා දෙන්නත් ඔබට තවත් මුදලක් වැය වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දරා ගන්න පුළුවන් නම්, ඔබේ සුරතලා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් ඔබටත් පුළුවන් මැකෝගිරවුකුගේ සාඩම්බර අයිතිකාරයෙක් වෙන්න.